. ධර්මානු ශාසනාව පවත්වන අද දේශඛාණන් වහන්සේ මැලේසියාාවේ ප්‍රධහන සංගනායක ආචාර්ය පූජිපාද කිරින්දේශ්‍රී ධම්මානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ. ප්‍රත්නී අපි ධර්මශ්‍රවනයට පෙර පන්සිල් සමාධන්වීමට නමස්කාරයකයමු. අවසරයිනායක හන්දුරණි. නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතු අරාතු සම්මා සම්බුද්ධස්ස. නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස බුද්ධංහරණංග්ඡාමි බුද්ධන් සරනං ග්ඡාමින් නම්මංහරනංග්ඡාමි දම්මංසරනං ග්ඡාමීහංහරනංග්ඡාමි සංහංසරනංග් ප බුद්धङ හරణගछම दতিප බද්ধাङ සර තිප දම්මসাරణගczaම दතිප දම්මसाరang gaczaම दතිප සhangसाරణගczaම दතිප සhangसाరang gaczaමතිප බුද්dhaसाරణගcza තතිප බුදधसाang ම නතියම්පි දම්මංහරනංග්ඡම තතියම්පෙ දම්මංසරනංගඡමි පතියම්පි සංඝංහරනග්ඡමි තතිියම්පෙක් සහංසරනංගඡමි පනතිපධවරමන සිකාපදං සමාධමි පානාති පාතාවිරමණ සිক্ষපදං සමාධයාමී අදින්නදානාවේර්මණ ශखाපදං හමාධයාමී අදින්නදානාාවරමණ සිক্ষපදං සමාධයාමී කාමී සුමච අරවර්මණ ශক্ষපදං සමාධයාමී කාසු මෙිච්छචරාවිරමණ සිক্ষපදං සමාධයාමින් උසාවාදාවිර්මණ ශক্ষපදංහමාධයාමි මुසාබාධවිරමण සිক্ষපදං සමාධයාමින් රාමිර මජ්‍ය පමාදට්టන වේර්මනීශිකාපදැං සමාධයාමී සුරාමේරය මජජපමා දට්ඨනා වීරමනී සික්කාපදැං සමාධයාමී ධම්ම සවනකාලෝ ඇංගනන්තා දම්ම සවනකාලෝ ඇංභදන්තා දම්මසානකාලෝ නස්गතු අ ස සබුද্ධස්ස නස් තු අ ස සබද্ධස්ස නස් गතු අ ස සබුද্ධස බුද්ධහංබෝධයිසාමී මුත්තෝහංමෝජයේ පරේ පන්නෝහංතාරයිසාමි සංසාරුගමහභයති පින්තුනි දැන්මේ දේශනා කළේ අපේ බුද්ධ ශාසනයේ එව බුද්ධ ධර්මයේ තියෙන වැදගත් ගාථාවක්. මේ ගාථාවෙන් ප්‍රකාශ වෙන්නේ මුලිම්ම අපේ බෝධිසත්්‍රයෝ බුදුවෙන්න ඕනේ කියලා අධිෂ්ඨාන කරපු දවස. බුදදුවෙලා ුත් සංසාදුකලින් මුදලා මේ ලෝකයේ නොයකදිය දුක්කරදරෝලින් කිරී ගැටලි ජීවත්වන මනුෂේන්ටර් සම්පූර්ණ නිදහස ලබාදෙන්නෝනේ කියන අධික්්ඨානය ඇතිකරගන්න බුද්දුවෙෙන්ලෝනේ කියලා හිතාගත්ත දවසේ ප්‍රකාශවෙච්ච වචරයක්ම. එතකට බුද්ධර්මය දේශනාකිරීමට පටන්ගත්ත කාලේමට අවුරුදු දෙදස් පන්සය ගනකට කලින් ඉන්ඩියාවේ නොයෙක් විදිිය ආගම් තිබුණ ඒ තිවිච්ච ආගම් ගැන හොඳට හොයල බලලා ඒවා ඉගෙනගෙන ඒවා අනුගමනය කරලා තමන්ට තේරුණා නියම මාර්ගය පෙන්නීමට මේ දැනට තියෙන ආගම්වලින් පාරපෑදිලා නැහැ කියලා. ඒ නිසා හිතාගත්තා ඒ බුද්ධත්වය ලබාගෙන මනුෂ්‍යයෙන්ට නියම මාර්ගය පෙන්ආදීමට. අන්නේ බලාපොත්වයෙන් නොයක් විදයේ දුක් විඳලා. අපට හිතන්න බැරි තරම් දක්ව දලා. අන්තිමටට ඔන්න බුද්ධත්වය ලබාගත්තා. බුද්ධත්වය ලබාගෙන අමුතෙන් බුද්ධ ධර්මය කියලා ධර්මයක් දේශනා කරන්න හේතු වනේ මොනකාරණයක් නිසාද. ධර්මය කියන වචනේ ඒකාලේ ඉන්දයාාව කවරුත් පාවිච්චි කරලා. න ඒ බුදුරජාණන් වහන්සේ දේශනාකරපු වච්චන වලට අපි කියනවා බුද්ධ ධර්මයගිය. ඇයි අමුතුයෙන් ආගමක් නැත්තන් අමුතුයු ධර්මයක්. ඉදිරිපත් කිරීමට පෙන්නීමට හේතුව ඒ තිබිච්ච ආගම්වල්ල ආගම්වලින් අනුගමනය කරපු ප්‍රතිපත්ති වැඩපිළිවෙල ගැන උන්වහන්සේට ප්‍රසාදයක් ඇති වනේ නැහැ. අන්න ඒ නිසා නියම මාර්ගය පෙන්න ඕනේ කියා තමයි බුද්ධධර්මය දේශනාකිරීමට උන්වහන්සේ කල්පනා කරය. එතකට මොනවද ආගමක් හැටියට ඊට කලින් මහජනයා අනුගමනය කරපු වැඩපිළිවා. එකක් තමයි මේ ශරීරයට පුළුවන්තරං වවාද දීලා. පුච්චල කපල කොටලා නොකා ඉඳලා බඩගින්නේ වැරීම. ඒක පවු නැතිකර ගැනීමට මාර්ගයක් හැටියට හිතාගෙන ඊට පස්සේ මෝක්ෂය එමරත්තන් නිවන ලබාගනීමට පුළුවන්ුවේ කියන අද විශ්වාසයක් ඒ කාලි මහදනයා තුළ තිබුණා. නමුත් උන්වහන්සේට පෙනුණ මේ වැඩ පිළිවිලේ ඇති ආගමික වටිනාකමක් නැටෙයි. ඊළඟත උවහන්සේට පෙනුණ එදා ජීවත්වෙච්ච මනුෂ්‍යෝ ගුල වසයෙන් උසස්කුල එව පහත්කුල වසයෙන් බෙදිලා උසස්කුලවලට අයිත අය පහත්කුලවල අයට මනුෂ්‍ය හැටට නෙවෙයි සාමාන්‍යයෙන් පරිසංචුත් දෙරිසන්නුන්ට වඩා පහත් පත්වයකින් සැලකුව. උ වහන්සේ කල්පනා කළ මනුෂ්‍යවය කියන්නේ එකම ජාතිකට අයිත සත්තු ජාතිය. ඇයි මේ කොටස් වසයෙන් කුලවසයෙන් නොයකදයට බෙදිලා උසස් පහත් කියල බේදයක් හදාගෙන විශල අවාසනාවන්ත දත්ත්වයකට සමහරුන්ගේ ජීවිත හරෝලදන්නේ. එයනිසා සම්පූර්ණෙන්ම හැම්ම මනුෂ්‍යටම එකහාසමාන්‍ය නිදහසත් තියෙන්නෝනිය කියල කල්පනාසරල බලලා න්නේගුල බේදය නැති කරන්න තමයි උන්වහසේ වහන්සේ ගත්තේ. ඒ පාත්‍ය කියන කුලවල අය මහන කරලා සමහාරට වජවරුන්ට ඇමිතෝරුන්ට කියා වන්දනාකිරීමට වැඩීමට පවා උන්වහන්සේ පුරුදු කරලා. ඊළඟට ස්ත්‍රීපක්ෂයට ඒකාලේ ඉන්ඩියාවේ ආගමක් අනුගමනය කිරීමට ඉගෙන ගැනීමක එගේම පූජනී ස්ථානයකට යන්න තරන් නිදහසක් තිබන නෑ. ස්ත්‍රීපක්ෂය ඉතාම පහත් මනුෂ්‍ය ජාතියක් හැටියට කල් කළා ඒ මනුෂෂේන්ට තිබිච්ච නිදහස ස්ත්‍රීපක්ෂයට තිබෙන නෑ. ඒක ඉන්දියය පමණක් නොයි සමහර රටවල්ලොල එදත්තිවනා අදත් තියනවා. සමහර ආගමොල ස්ත්‍රීපක්ෂයට එක සමාන නිදහසක් දෙන්නෙ නෑ. නමුත් බුදුහාදුරුව තමයි මේ ලෝකි පළවෙනි වතාවට ස්ත්‍රීපක්ෂයට මාර්ගය පෙන්නලා ඉඩදීලා. මහනවීමට පවා සම්පූර්ණ නිදහත දුන්න. එ නිසා අනිත් අයගේ හිත ඒ ගන්න සතුරක් ඇතු නැහැ ඒ බුදුහාදුරෝ කරපු වැඩිට. ස්ත්‍රීන්ට මේෝගේ සම්පූර්ණ නිදහතක් දුන්නයි කියලා. ඊ වන්නට හැම මනුස්සේක්ම දෙවියන්ට වහල් වෙලා දල්රෑ දෙකේ දෙවියන්ට වඳි නවායාඥා කරනවා නොවකුදිය පපුද පූජා කරනවා තමන්ගෙන් ඉටටුවය යු යුතුකම් වෙන වැඩඵල ඒව නවත්තළ දෙවියන්ගෙෙන්ම යම්කිසි ආධාරයක් ලබාගෙන තමන්ගේ වැඩ කටයුත්තු කරගන ෑමට බලාපොත්තුුණ. බුදුහාදුරන්ට පෙනුණ මේ මිනිස්සු මේදියන්ට වහල් වෙලා. මනුෂ්‍ය ධෛරය මනුෂ්‍යයකට තිය ශක්තිය, මනුෂ්‍යයකොට තියන බලය පාවිච්චි නොකර දෙවියන්ට යටත්වලා වඳන්න පුදනක විතරයි කරන්න. ඊලඟට පුදපූජා කරනවායි කියලා. අයිංසත සත්තුු. දෙවියන්ගේ නාමයෙන් බලිබිලි හැටියට දෙවියන්ට පූජා කරනෝ ගිනිතියලා මරලා පුච්චල. එන් දෙවියන්ගෙන් යම්්‍රී යහපතත් ලැබේ කියන බලාපොරොත්තේ. ඒ ගැන හොඳට කල්පනාසරල බලලා උන්වහන්සේ දේශනා කළ මේ අහිංසක සත්තු මරලා දවු සතුටු කරන්නේ කියලා මේ කරන වැඩිින් ආගමික වටිනාකමක් තියෙනවාද. පිනිසා ඒක තියෙන වරදඋහන්සේ පෙනල්ගද. ඊළඟට කල්පනා කිරීමට මනුෂ්‍යට ආගම්වලින් නිදහසක් දෙන නෑ. අදත් තියෙනවා නොය ආගම් මනුස්සේෙන්ට ඕනැහැටියේට කල්පනා කරලා හිත්තල බරල පරීක්ෂා කරලා යම් කිසිදයක් පිළිගැනීමට හෝ එම ඇත්තන් ඒවා අනුගමනය කිරීමට හෝ නිධාගක්තිගරණෑ. හැම කෙනෙක්ම කිය කියන්නේ මෙයම්හේ දෙජියන් වහන්සේ කියාපු දේවල්. අන්න ඒ කියාපු පිළිගරෙට්ට අපි වැඩකරගෙනයන්නවා මස. අපට ඕන හැටියට හිතල බලලා කිසම වැඩක් කරන්න අපට බලයක් නෑ. අපට සැකඇතියෙනෝ අපට විශ්වාස කරන්න බැරිවෙනවා නමුත් එහෙම වනාට ඒවා වැරදිිය කියලා අපට හිතන්න ශක්තියක් නෑ. නමුත් ආගම් වෝලින් එදත් අදත් මනුෂ්‍යයකුට හිතල කල්පනා කරලා බලලා පරීක්ෂා කරලා යම් කිසි දෙයක් පිළිගැනීමට උගන්නපු එකම ආගම බුද්ධාගම විතරයි. උන්වහන්සේගේ ධර්මය මුලීම්ම පටන්ගත්තේ ආර්ය අස්ථාංජික මාර්ගය පළවෙනිම ප්‍රතිපත්තිය සම්මාදිට්ටි යමක් හොඳින් තේරුම් ගැනීම ඉසෙල්ල කරන්්ඩෝ. එතනේ තේරුම් ගැනීම හැතිට පෙන්නනවා දුක්ෂ සමුදය නිරෝධ මාර්ගසියාප චතුරාර් හත්වය අපි මේ ඇතුවලා මේ දුක්විඳින් එමොකොද මේ ඊඟට ඒකට හේතු හොයාගන ඊ අපට ලැබෙන නිදහසස් ලැපතමකදද ඒකට කළිවුතු වැඩපිළිව මොනවාද. ඔන්නො හතර තේරුම් අරගෙන වැඩ කළො ඔන්න ධර්ම මාර්ගයට වැටුණ. ධර්මයට අනුව දිිසට ජීවිතය ගෙනෑමට මගපාදගත්තා එතන. එතකට අනුන්ට වහල් වෙලා යටත්වෙලා වැඳල පුදලා ආගමත් පිළිපැඳීම නෙවෙයි බුදුරජාණන් වහන්සේ අපට ගැඩනුවේ. අපේ හිතේ නිදහසක් ඇතුව හොඳට කල්පනා කරල බරල තේරුම් අරගන මේවා හොයි නරකායි කියල තේරුම් අරගෙන. එහමනැත්තුව දෙවියන්ට බයිංුවත්. දෙවියන්ගෙන් ලැබට දඩුවන් ගැනකල්පනා කරලවත්. නරකාදයට බයිංගුවත් නෙවෙයි. මේවා නරකයි මේ හොඳයි කියල තේරුම් ගැනීමට ඇ එතකට මනුෂ්‍ය ජීවිතයකතියෙන වටිනාකම මනුෂ්‍ය ජීවිතයයට නිින්දා අපහාස නොන විදියට හොඳ ආත්ම ශක්තියක් ඇති මනුෂ්‍ය හැටියට ජීවත්්‍රීමට උන්වහන්සේ අපට ගැන්වා. බුද්ධ ධර්මය දේශනා කිරීමෙන් බුද්ධාගමවැනි ධර්මයක් ඇති කිරීමෙන් උන්වහන්සේ බලාපොත්තු නැහැ බලාපොත්තු උනේ නැහැ මහදනයට කියලා වන්දෝ ගන්නවත්ඒවනත්ත පුදපූජාවල් කරන්නවත් නෙවි. ඒවා අපි කර දේවල් අපි හදාගත දේවල් අපි කැමැති නමුත් බුදුහාදුුරුව බලාපොරොත්තුනය ඒව නිෙී. අපි අනුන්ට වරදක් නොකර. අපේ හොඳ ගතගන්න දියුණු කරගෙන. නියම මනුෂ්‍යෝ හැටියට ආත්ම ශක්තියත් ආත්ම ගෞර ඇත්තියාගෙන ලෝක ජීවත්වන්න පුළුවන්නම් ආන්න ඒක තමයි බුද්ධාගමයේ කියලා ඉගන්ව. බැන් ආගමත් අනුගමනය කිරීමෙන් නීතියක් පිළිපැඩිව නෙවෙයි අපි කරන්න. බුදුධර්මය හැටියට එතන නීතියක් නෙවෙයි මාර්ගයේ පෙන්නල දුන්න හොඳට කියා දුන්න තේරුම් අරගන්න මේක හොඳයි මේක නරකයි කියලා තේරුම් අර්ගෙන ඒ අනුව අපේ ජීවිතය හැටගස්තගන්න. එතකට සමහරවිට ආගම් ගැන විශ්වාසයක් නැති මනුෂ්‍යෝ ලෝකය ඉන්නවා. එ ඇත්තන්ට දෙවකුත් නැහැ දිවලෝකකුත් නැහැ නරකාදියකුත් නැහැ, කර්මය කියලදයකුත් නෑ පුනුරුල් පත්ති දැවත උපදරයි කියල දයෙකුත් නැහැ ඉලකට ආත්මය කියල දෙයක් නෑ ඔය කිසිම දෙයක් නෑ ඇත්තැන් හිත. නමුත් ඒ සමහර මනුෂ්‍යෝ බෝම හොඳට තමන්ගේ ආත්ම ගෞරවේ තියගෙන. නර්ගය කියන දේවල් මේවා හොඳ නැහැ මේවා කළොත් අනුන්ට මහා කර්දරයක් දුකාක් සිරිියරයක් විපත්තයක් කියන බව තේරුම් අරගෙන ඒවා නොකරීන්න. දෙවියන්ට බය්‍යී. ඊරඟට කළයුතු අප්‍රමාණ හොඳ වැනතියෙනවා. යුතුකම් වසයෙන් මනුෂ්‍යයන්ගේ නිදහසට මනුස්සන්ගේ දුක්කර්දරෝලිං නිදහස්වීමට කළයුතු අප්‍රමාණ හොඳ වැඩතියෙනු. ඒ හොඳ වැඩ තමන්ට පුළුවන් හැටයට ඒ අය කරන.ඒ කළන්නේ දෙවියන්ගෙන් යමක් බලාපොරොත්තෙන්වත් දෙෙවෙයි දිවලෝකට ඇමටවත් නෙවෙයි කාටවත් බයන් නෙවෙයි ඒ කළ යුතු දේවල්ල කියලා හිතාගන්න තරමට හිත දිවුණන. පිනිසා ඒ අනුවල් ජීවිතයේ හොඳමාර්ගයට ගත්තා දැන් බුද්ධ දේශනාව ගැන කල්පනා කල්ල බැලුවම අපට පේන්නේ සම්පූන්න අන්න ඒ විදියේ ආගමික වැඩ පිළිවෙලා දැන් බුදුහාුද දේශනා කන්නවා තුම්හෙහි කිච්චන් ආතපපන් අක්කාතාරෝතතාගතා බුදුරජාණන් වහන්සේයට කරන්න පුළ අන්දේ මොකදද මෙන්න මේ දේවල් කොළයුතුයි මෙන්න මේ දේවල් නොකළයුතු කියලා කියා දෙනෙක් විතරයි එමනතුව බුදුහාරුවන්ට වෙන කරන්න දැක්න අපයුණින් යම්කිහි දෙයක් කිරීම හෝ නොකරීම අපට අයිතිදයක් ඒක නොකර බුදුහාරුවන්ට වැදවන්ද හිතයයි කියලවත් වෙන විදදි පුදු පූජාවල් කරන හිටිය ධර්මානකූල ආගමානුකූල් ජීවිතයක් අපි ගත කරන්න නැහැ අන්න බුද්ධාගමේතියන වටිනාකම ඔතනයි බුදුහාමුදුරෝ මහාවිශාර්ධ පුද්ගලි ඒ නිසායේ බුදුහාමුදුරෝ කියාපු දේවල් අපි අනුගමනය කරන්න ඕනේ කියලා හිතලා ඒවා කරන්න පටන්ගන්න උදහාන්දුරුව ඊලාන්ටි පෙන්න්න නොව එහෙම හිතන් න්නපා. මම කිව්වයි මම බොහොම හොඳගෙන ඒනිසා මේ කියාපු දේවල් අපි කරන්න ඕනේ කියලා මෙ අනුගමනය කරනිපා. මම කියාපු දේවල්ගෙන කල්පනා කරල බල්ලා. මෙ තේරුම් අර්ගන ආන ඒ ගැන විශ්වාසයක් ඇතුව යම් කිසි දෙයක් කිරීමත් නොකිරීමත් අනිත් අයට කළුතු බුදුහාදුරංගෙන් ඒ බලාපෘොත්වෙන් නැතු. අනිත් ආගම්ම ලෝගන්නනවා මිනිස්සුන්ට දීව ලෝකට යන්න ඕනනම් ඒ දෙවියන් කියාපු හැටියට හැම දෙයක්ම පිළිබදධද ඕන. එහ නොකළ ෝොතුන් ඒ දෙිය දඩු අංකරනො ඇැත නඩකාදී තයවන. බුද්ධ දේශනාවේ ඒ විදිිය කියවනක් නෑ. බුදුහාදුරෝපෙන් නන්නේ මෙන්න මේ දේවල් නරකයේ කියලා කල්පනා කරල බැලුවම තමන්ගේ පලපොරුද්දෙන්. තේරුම්ගන්න පුලුවනි ඇයි මේදේවල් නරක ඇයි මේ දේවල් කරන්න හොඳ ඇැතේ මොකද කිය. ඒකට උදාහරණයක් හොසේ පෙන්නන්න පුළුවනි දැන් බුදුහාදු අපට දේශනා කරනවා තමත් සත්්‍යයගේ ජීවිතය නැතකිරීම මැරීම. ොඳ කියලා. හොඳයි ඒක හොඳනැත්ත මොකද කියලා තේරුම් ගන්න බැල්නම්. මාන්‍ය ඊළඟෙට බුදුහන්ග්‍රරෝ පෙන්ඩෙනවා අත්තානං උපමංක අත්තා නහනීය නගාතේ. තවත්කෙනෙක් ඇවිල්ලා අපි මරන්න හදනකොට ගහලා කොටලා වැඩතියලා නොයදයි අපි මරන්න ලේශත්‍රනකොට මොන්න විදදිේ වේදනාවක්ද දුකක්ද බයක්ද අපේ හිතේ ඇතිවෙන්. එතකොට අපි ගිහිල්ල තවත් කෙනෙක් මරන්න සූදානන් උනාම. අරේ අපට ඇතිවෙච්චේ වේදනාව දුක ඒ සත්වයාටත් ඇතිෙන. ආන්න ඒ හොඳට මැති ඇයි ඒක නරක ඊලන්ට අපිතුම අපේ තියෙන බඩුමුට්ටු කවුරුහරි හොරකංකර්ගන යනවා. ඒ හොරකංකරගන ගියාම අපට ලොකු දුකක් ඇතිවෙන. දැන් අපි ගිල්ල අනුන්ට අයිති දේවල් හොරකංකරගන ආවුත් ඒමනුස්සයටත් ඇතිවෙන්නේ අරෝගේම දුකක්. ඒ නිසා අපේ පාලපරුද්දෙන් මේවා හොඳයි මේවා නරකයි තියන ව අපට තේරුම් ගන්න පුළුවන් කියලා බුදුහාදුරෝ පෙන්න්නනවා. එහෙම නැත්තුව නීති බුදුහාදුරෝ කියලා තියනවා ආගමේ කියලා තියනවා මෙට මේ දී කරන්න හොදනෑ කියල එනි සාපිමය කරන්න. ඒක දුරුවලකමක් එහෙම හිතනයක. ඒ ආගංගෝලින් පෙන්න්නනවා මේක නරකය කියලා නමුත් අපි දන්වා මේක නරකේ කියලා. අපි වැරද්දි වැඩ කරන්නේ නොදන්නකම නිසා නෙව. ඒක නොකර ඉන්න තරමට හිත හදාගන්න බැරිකම නිසා. එනිසා තමයි හොර ඉතින් හොර කමින් හැංගිලා නර්කවැඩා අපි කරන්නේ නර්කය කියන බව දන්නවා. එනිසා හැංගිලා ඒ නර්ක වැඩා අපි කරන්නවා. එතකොට මේ කාරණය මේ විදියට තේරුම් ගන්න පුළුවන්නන්. ආගමකින් අපි බලාපරොත්වයන්නේ මොකක්ද. විශේෂයෙන් බුද්ධාගමෙන් බුදුහාමුදුරු අපෙන් බලාපරොත්තුනය මොකක්ද. වැරදි වැඩ නොකරන විදියට අපේ හිත හදාගන්නක්. හිත දිවුණු කරගන්නක්. වැරදි කියන දේවල් අපි දන්නවා. නමුත් ඒව නොකර ඉන්න බෑ අපේ හිත දුරුවර නිසා. අන බුද්ධාගමෙන් අපි ඉගනගන්නවා ඒ හිත කොහොමදා අපි හඩාගන්නේ මේ නරක වැඩේ නොකරන්න. දැම් පොන්සී සමාදන් වෙනකොටට කවුරුචයන පානාතිපාතාාවේරමනි සික්කාපදං සමාධයාමි සික්කාපද කියන වච්චනයෙන් පෙන්නන්නේ මේ නරක වැඩේ නොකරන්න මම හිත පුහඩු කොන්නවා පුරුදු කොන්නවවා දියුණු කරගන්නවා. එතකොට ඔන්න නරක අදහදක් ආවොත්. කෞුරුහරි මරන්න ඕන හොරකමක් කරන්න ඕන බොරුවක් කියන්න ඕන කියලා හිතේ ඒ නරක අදහස ඇතිවනාාම ඒක නොකර ඉන්න තරමට හිත හදාගන්න පුළුවන්න අන්න ආගම ඕන කරන්න ඒකටයි. ඒවැදේ නොකර. වන්දයි යාඥඥා කළයි දවසට සහැරයක් යාඥඥා කළයි කියලා ඒ මනුෂ්‍යෝ ආගමාණ්ඩුකෝල් ජීවිත්තයක් ගත කරනයි කියලා කියන්න බැෑ. වැෙන්ඩත් නැතත් යාඥා කළත් නැතත් පුදපූජා කළත් නැතත්. අරවිදියට හිත හදාගන්න පුළුවන්න. නරක අදහසක් හිතේ ඇතිවෙච්ච වෙලාවච්ට ඒඩේ කරන එක හොඳ නෑ කියලා. ඒ නොකර ඉන්න පුළුවන්නන් ආන්‍යක තමයි ආගමක් අනු ගමනය කරන කියන්නේ. ඊළඟට අපේ හිත්තල ඇතිවෙන බොම හොඳ අදහස් හොයිතර නරක මිනිහෙක් ගවුණත් හොඳ අදහස් ඇත්වෙන. ඒවිදිී හොඳ අදහගක් ඇතිවනාම ඒවා නිකා අතඇර වදාලා අමද කරල දාලා නිකන්න්න ඒගන වෙයි ආගමක් අනුගමනය කරනවා නං ඒ ඇතිවෙච්ච හොඳ හිත හිතේ පදිංච කරගන්න හිතේ තියාගන පුළුවන්තරන් මහන්සි අරගන්න ඒ හොඳ වැඩ කරන්න මහන්සිගඩුව. ඔන්න ආගමක් අනුගමනය කරනවායි පිළිවදදිනවායි කියන්න ඕකටයි. ඔය දෙක නොකර නොවේ විඩිය වැඩ කරන්න අප කැමැති. ඕන තැනම් වියදන් කරන්න කැමති. නොයක විදියේ උත්සව කර කැමති. නමුත් හිත හදාගන්න බෑ. නරක හිතක් ඇතිවෙච්චවෙලාවට ඒක නොකර ඉන්න හොඳ හිතක් ඇතිවෙච්චවෙලාවට ඒක කරන්න. බුදුහාදුරු අපෙන් බලාපොරොත්වෙන ඔච්චරයි. උන්වහන්සේ පිරිනම්පාන හදනකොට. විශාල පිරිසක් ආව. ආරංචි වෙලා බුදුහාදුරෝ පිරිනම්පාන යනු අයි කියලා. මල් අර්ගන පුුදල රඳලා යන්න. ඒ වෙලාවේ ආනන්දහාදුරු මේ ඇත්තන්ට කිව්වා දැන් බුදුහාදුරුවන්ත හිරිහැර කරනක හරිනෑ කර නැවත්තුව එන්න නෙදී. පස්ස් බුදුහාන්දුරුව අරවැල මොකද කිය. ඒවාර්හිව්වා සාල පිරිසක් ඉන්නවා. මල් අර දෙන්න පුදලා වැඳල යන්න අවසාන ගෞරය හැටියට. එරඟට බුදුහාදුරුව කියනවා ආනන්ද කියාපන් ඒ අයට අපහෝ යන්නේ. මල් පිදුවයි කියලවත්. වැන්දයි කියලවත්. බුදුහාදුරුවන්ට නියම ගෞරය කලා වෙන්න නැෑ. ඒ අයට කිය අපන් ආපහු ගිහිල්ලා මම දේශනාකරපු මම කරපු අවවාදවලින් එකක්වත් පිළිපදින්නේ ගිය. ආ්‍ය එහෙම පිළිබැද්දම බුදුහාදුරන්ට ගෞරහ කළලන. දැන්තේරුම් ගැඩ පුළුවනි ඒ බුද්ධධර්මය දේශනා කිරීමෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ මකක්දිය. ඊළඟට හාමුදුගෙන කිටිය ඒ හාදුරු හැමදාම ඇවිල්ලා බුදුහාදුරන්ගේ ඉස්සරහා වාඩිවෙලා බලාගෙන ඉන්නවා. පස්සේ බුදුහාදුර ඇැව්වා මොකද කරන්නවේ හැමදා වෙල්ල මේ වන්දිහා බලාගෙනඉන්නේ. පස්ස හාදුරුව කියනවා උවහන්සේ දිහාව බලාගෙන හිටියම මගේ හිතේ පුද්දුම්ම සන්තෝෂයක් ඇතියෙන. ආන්නේ නිසායිම මේ බලාගෙන්දීය. ඊලාගෙට බුදුහාන්දුරුව ඇැහුවා මේ බලාගන ඉඳීමෙන් හිත සතුට කිරීමෙන් බොට ලබාගන්න පුළොන්ද ඇත් තියෙනවාද. නොඹේ බුද්ධිය නුවන දිියුණු කිරීමට යමක් අවබෝධ කර ගැනීමට ශක්තියක් ලැබෙනවාදුවකි. හිලාගට බුදුහාදරුව පෙන්ඩෙනවා කංතේවක්කොල ඉවිනා පූතිකායන දුග්ගන්ධයන ශරීරයන. බක්කොල මගේ මේ කුණුගඳ ගාන්න අපිරි සිදද මේ ජීවිතයේ ශරීරයේ දි්‍යහා බලාගන හිටියයි කියලා බොටට බුදුහාමුදුරෝ පේෙනවද. මේ කුණු ශරීරයේ දිහා බලාගන්න හිටියට බුදුහාමුදුරෝ කවද කියලා පේනෙෙන ැේහැ. එතකොටට බුද්ධත්වය තියෙන්නේ අර කුුණු ශරිහිරෙන් නෙයි මිනිස් බොහෝම කැමතේතින් ධාතුරට වඳින්න ඒගේ බුද්ධරූපෝට වඳින්න ගෞරෝ කරන්න තිවර්දක් නෑ නමුත් බුදුහාන්දුරුව පලාපොතින ඒවට වඳින්නේ කියනව මේ කුණුගන්න ගහන සරීරය අපේ ශරීරයත් බුදුහාරවන්ග ශරීරයත් තමාන කරල බැලුව අම කිසි වෙන දක්නෑ සරීරය ඔක් කොමෙක් වගේ. එතකොට වටිනාකම තියෙන්නේ ඒ සරීරය නෙවී. අන්න ඊළඟට බුදුහාන්දුරුවෝ පින්නනවා යෝ ධම්මං පත්සති සෝමංපස්සති යම්කිසි කෙනෙකුටට මම දේශනාකරපු ධර්මය තේරුම්ගන්න පුළුවන්න. අන්න නියම බුදුහාදුරෝ කෞුද කියලා ඒ මනුස්සයායටට තේරුම් ගන්න පුළුවනිි ඒ මනුස්්‍යයායට නියම බුදුහාදුරුව පේනෝ. එනිසා කවුරුවල් බලාපොරොත්වෙන් එපා බුදුරජාණන් වහන්සේගේ වටිනාවකම තියෙන්න මේ කුණු ශරීරීගිය. එච්චරවිතක් නෙයි බුදුහාදුරන්ගේ කැමත්තක් තිබඳ නැහැ ඒ බුද්ධ රූප හඳලා ඒවට වන්දිනවට බදනුව. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු පන්සීයක් යනකන්. ඉන්දියාවේ බුද්ධරූපයක දැක්තිවල නෑ. මොකද බුදුහාමුදුරෝ ඒකටට අනුබලදුන්නි නැහැ. ඒකට සපෝට් කලේ නැහැ. ඉන්දියාවේ ග්‍රීක් කාර්යෝ අල්ලගන ඉන්න කාලේ ආන්න ඒ අය තමයි පුරුදු කළේ ඔය රූපාදන්න. ආගමික ලාංචන හදන්න අන්න එදා ඉදිලතමයි බුද්ධරූප හදන්න පටන් ගත්තේ. දැ ලෝකෙ හැම රටකම බුද්ධරූප හදාගන යනවා. ඒවා මොනතනම් අසෝභනද කියනව නම් එකඒක විදියට ඒ තමන්ගේ කැමැත්තේ හැටියට බුද්ධරූපය හදනවා. සමහරු හදනවා මූුණු හතරක් හතර පැත්තට ඇතුව. ඒ බුදහාරුවන්ට ලෝකතියෙන හැම දැකම පේනවා මුණු හතරක්තියනවා ඒ නිසා වාදිනවා සමහරු හදනවා බුදුහනට මහාලෝකු බණ ගෙඩියක් වෙනවා. හොඳ හිලා එහෙන මූනක් තියෙනවා ඇ බුද්ධරූපයේ බුදුහාන්දුරුවය කියන කෞද්ද කියල පෙන්නන්න හදන ඔවිදියටයි. ඊළන්ට අපි මහන්ස ගන්නවා අඩි සිය ගනන් උස බුද්ධරූප හදලා එයි මේ බුද්ධාගම දියුණවකිල පෙන්නත්. බුද්ධරූප හැදුවයි කියලා වේරවිහාර හැදුවයි කියලා බුද්ධාගමේ දියුණුවක් ඇතිවෙන්න නෑැ නියම වසේෙන්. නමුත් ඒ මහදනයට ඕන කරනවා. බුද්ධාගමේ දියුණවතියෙන් ඒවයිනවෙයි. මනුෂ්‍යයාගේ යම්කිසි දියුණවක් තියෙනවනම්. මනුෂ්‍යයාගේ යම් කිසි ගුණධාරුව හොඳ ගතිගුණ තියෙනවනම් අන්න බුද්ධාගම දියුණනවෙෙන් න. බුද්ධාගම තියෙන් එතනයි. අරකයාපු ගොඩනැගදියලොවත් අරකයාාපු පිළිමවලවත් වෙන යම්කිසිදේක නෙවී. අපේ ගතිගන්න හොඳ ප්‍රතිපත්ති නැතිවෙලා අපි නරක මනුස්සව හැටියට ජීවත් වෙනවනම්. ඒක බුද්ධධර්මය අමතක කිරීමෙන් ගණන්ගන්න නැතුව වැඩ කිරීමෙන් අපේ පිරිහීමත් ඇති වෙන. ඒකට කියනව ධර්මය පිරිහමේිය. ඒය ධර්මය හදාකාලිකෝ මේලෝක හැමදාම පවතින නැහැ. බුද්දු වෙලා උන්වහන්සේ දේශනා කළ. පාතුරහෝස මග දේසු පුබ්වේ ධම්මෝ අසුද්ධෝ සමලයහි චින්තිතෝ. මංවේ අවබෝධ කරගත්ව ධර්මය මේ අලුද්ධයක් නෙවෙයි අමුතුදයක් නෙයි. මේ ධර්මය කියාපුුදේ තිබුණ ධර්මය හැමදාම ලෝකෙ තියෙනවා තවතනිකද බුදු හන්දුුව පෙන්න නවා. බුද්ධුවරු ලෝකෙ පහල වනත් නැතත් ධර්මයක්‍යාපු දේ හැමදාවම ලෝකෙ තියෙනවා. එතකොට ධර්මය පිරිහින්දෑ මොකක් කන්නයි. අපේ පිරිහීම තමයි ධර්මය පිරිහිව අපේ දියුණුව තමයි ධර්මය දියුණ වෙන අයි කියන්නේ. එතකොට කල්පනා කල බලන්ද. ධර්මය කියන්න මොකක්ද බුද්ධාගමය කියන්න මොකක්ද අපි කොළේ යුතුදේවල් මොනවද නොකොල යුතුදවල් මොනවද කියල තේරුම් අරගන ඒ අනුව අපේ ජීවිතේ සකස් කර ගැනීමට පුළුවන්කම තිෙනවනන් අන්න අපි ධර්මානුකූල ආගමානකූල ජීවිතයක් ගෙන යනවා. එතකොට රටක සාමය සමාධානය සතුට ඇතිවෙන්නේ ඒ නිසා. න Nations එකෙන් හදාපු ප්‍රතිපත්ති මාලාක්තිය න කොසිටෂන් ඒකේ ඒ කොන්සිටවෂන් එක තියෙනවා යුද්ධයක් ඇතිවෙන්නේ මනුෂ්‍යයේග්‍ය හිතේ මේ ලෝකෙ වෙන්න මොන්නම සත්ව එෙක්වත් නෑ යුද්ධ ප්‍රකාශ කරන්න ඒ සත්තු වෙන වෙන ගහගන්න ෝ කෝලාරගනන්න මරගන්න ච්චරයි නව ුදධයක් න ප්‍රකාශ කරන්න අය නැතිකිරීමට යුද්ධයක් ප්‍රකාශ කරන්නේ ඇති කරගන්න මනුෂ්‍ය හිතකින් නම් සාමය සමාධානයකයාබුද්ධේ ඇතිවෙන්න ඕන මනුෂ්‍ය හිතකි. දෙවියන්ට වැඳලා දෙවියන්ට්‍ර යාඥඥා කරල්ලා සාමය සමාධානය කියාපු දේ දෙවියන්ගෙන් ලැබෙන කවදක්කත්. අපේ කාලය නාස්තකන විතායකින් කරන්න. මනුෂ්‍යයාගේ හිතෙන් තමයි නර්ගය කියනදේව මේ ලෝකෙ ඔක්කෝම ඇතිවෙන්නේ. ඒ මනුෂ්‍යග හිතෙන් තමයි හොදේ කියන හැම දෙයක්ම මේ ලෝකෙ ඇතිවෙන්නේ. මේක බුදුහාමුදුරෝ දේශනා කරපු බනපදයක්. ඒගල දන්්‍යනෑ ඒක ධම්ම පදේ පලවෙනිම ගාථාවේ. පෙන්නනවා මනෝ පුබ්බංගමා දම්මා. මනුෂ්‍ය හිතකින් තමයි මේ ලෝකෙ ඇතිවෙන ඔක්කෝම හොඳ දේවල් ඔක්කෝම නරක දේවල් ඇතුවෙන්. එ වෙන තැනකින් එන දේවල්නෙවෙයි. මනුෂ්‍ය හිතක් නැත්තැන්. මේලෝකෙ හොඳේකර දේකුත් නෑ නර්කේකර දේකුත් නෑ. ආන්නේ නිසා ඒ එදා ඒ බුදුරජාණන් වහන්සේ දේශනාකරපය බුද්ධ වච්චනය නියම සත්‍යය අර යුනයිටෙට් නේශණ එකේ කල්සිටිවෂණකේ අද තියෙනවා අර්මංකයාව පිළුවට. දැන් අපට ඉන් ඉගනගඩ තියෙන්නේ දෙවියන්්‍ර යාඥා කරලා වැඳල පුදලා මේ නිදහස සාමය සමාධානය කවදාකල් ලෝක ඇතිවෙන නෑ. නමුත් අපේ හිතේ තියෙන දුෘෂ්ටකම්ම අසක් පුරසකම්ම දාමෙරිකකම හිතෙන් අස්කර ගත්තොත් ආන්න සමාධානය සාමය නිදහස ඇතිවෙනවා. අන්න ධර්මයක් අපට ඕන කරන්නේ ආගමක් අපට ඕන කරන්නේ ඔන්න ඔය කියාපුදේ තේරුම් අර්ගන ඊට අනුවල් පිළිපැරීම එතකට මොුණු ලෝකෙක් දෙහා බලන්න අද එහෙම පිටිම් මනු ලෝකයෙන්ම යුද්ධ භූමියයක් මරාගන්නව දවස ගානේම නොවයකුදේ භානක විරයට. නවත් ඒමන්ශෙන්ටත් ආගම්තියෙනවා ඒමනසෝකයනොෝ ප්‍රේකරණ ෝ වන්ද නෝ අදනෝ පූජා කරනවා ආඥා කරනෝ ඒව කල්ල ඇයවුරේ ල්ලාපුූ මරගන්න පටන් ගන්න. දියුණවෙච්ච හිතක් නැහැ. කරුණාවක් අනුකම්පාවක්ආංකවමක් නැහැ. ඒව නැතුව වැන්ඩයි යාඥා කළයි පුද පූජා කළයි කියලා ආගමානුකෝට ජීවිතක් එතන නෑහ. ඒක තේරුම්ගන්න තුරු අඳ මේ ලෝගතියන මේ භානක විපත්ති හිරිහැර කරදර දේවල්ලොඩින් කවදාකත් අප නිදස්ශව නම්බෙන් . <iday> නිශාල බලාපොරොත්තුවක් ඇතුව ඒ බුදුරජාණන් වහන්සේ අවුරුදු හතලි ස්පාක්ම නිදාගන්නවත් නැතුව. තමන්ගේ කාලයේ සම්පූර්ණයෙන්ම ගත කළේ. අපි හොඳ මාර්ගයට ගන්න. ආර්්‍යස්ථාංගක මාර්ගයේ කියලා ඒ ප්‍රතිපදා ඒ වැඩ පිළිවෙල්ල උන්වහන්සේ අපට ඉගැන්නවෙයි අ ඉතාම වටිනා උත්තම ජීවිතයක් ගත කරලා දේයන්ගෙන් ඉල්ලලවත් බුදුහාදුරන්ගෙන් ඉල්ලලවත් අපට ලබාගන්න බැහැ අපේ සම්පූර්ණ නිදහස. ඒක අපේම උත්සාහයෙන් මහන්සිේ අරගන අපි හදාගන යන්ඩුව. නමුත් බුදුහාන්දුරන්ට පුළුවනි ඒකට මඟ පෙන්නන්න මෙන්න මේදේ මේ පිළුවට ජීවිතය ගෙනියන්ඳුවන. එතවට අපට කිසි අමාරුවක් නැතුව අනුන්ට වහල්ලවෙන්න නැතුව අපේ ජීවිතයේ උසස්ටැන්ට නගගලඒයාගේම සංසාර දුක්කොලින් අපි දවල්රෑ දෙකේම දුක්විදිෙනවා. එකම මිනිිට්ටුවක්වත් නෑ හිතේ බය සැකක් නැතුව වේදනාවත් නැතුව හිතේ නිදහසක් තියාගැන ඉන්න පුළුවන්කමක් නැ ඉළඟට ශරීරයේ ගත්තම හැම තිස්සේම නොයකුදේ වේදනා දුක්කරදර ලෙඩදුක් අප්‍රමාණ හිතෙන් කයින් කියන මේ දෙකෙන් දවරෑ දෙකේම අපේ මුලු ජීවිත කාලය තුළම අපි දුක්විඳෙනවා. නමුත් අපේ තියෙන පන්ධාව නිසා කෑදරකම නිසා ජීවත්වීමට අරුව ඔක්කෝම ඉවසගන දුක්විඳවිද අඩාන්ඩා අපි ජීවත්වෙනවා. ඒ ජීවත්වීමෙන් අන්තිමට අපට මනොද ලැබෙන්ටි බේ ශරීරයේ අපේ මුළු ජීවිතයේම කැප කරලා යින්න මේ ජීවිතේ රකින්න ශරීරය අපි හිතාගෙන්න්න අපේ ජීවිතේකන් මේ ශරීරයේ කියල. එනිසා මේකට කවන්න පොවන්න හෝදන්න නාවන්න සැරසිර කලන්න මුළු ජීවිතයම ගැත කරන. නමුත් ජීවිතය ගැන අපේ නැහැ කිසිීම හැඟීවා. ශරීරයේ ගැන විතර හිතන්. එතකට මේ ශරීරය කියන්නේ ජීවිතයේ පදිංචවෙලා එන්නගේ මේගේ දිරාගෙන 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 යනවා එහෙම ගල්ලා ඔන්න දවසක මේගේ කඩාගෙන වෙන්න ඒ ද මරණයග මැරණවය කියල න්නේගේ කඩාගෙනට ඊට පස්සේ අරගේ පදිංචවෙලා හිති අපේ ජීවිත ඒක කර්මවේගය චිත්තවේගය ජීවිතවේගය එ ඔක්කෝමගතිවෙලා මහා ශක්තිමත් වේගයක් මෙතිරින් පිටලායනෝ විඤ්ඥානීගය. විං්ජානන් මාතුකු ්චිෂ්මින් ඔක්කමති කියල බුදුහාදුර පෙන්නනවා අර අපේළඟති විච්ච ඒ විඤ්ඥානය ඒකතියනෝ අවි්්‍යාත්වසනා කර්ම උපාධන බාව කියන්න වේග පාක් ඒක මෙතනින් පිටලයනු. මරණයක් ඇතිීමට කරුණ තුනක් හේතුනයි කියල පෙන්නනවා. මොනවද ආයු උස්මාච විஞ්ඥාන. අන්නේ තුන මෙතනින් වෙන්ගුණාව තමයි මරණය කියාගද හිද්දේ. මොනවන්ද ආයු කියන්නේ අපේ උප්පත්තිය ලබනකොට, ජනක කර්මය වසයෙන් ඇතිවෙච්ච කර්මයට ජීවත්වීමට කාල් සීමත්වයද. ඒ කර්මශක්තිය ඉවර වනාම එතනින් එහාටඒ ජීවිතය ගිරියන් වෑ. කිසිගැනීමට. දැම් බලන්න බුද්හාමුදුරු අවුද්දු අසූවායි ජීවත්තුනි. ආනන්ද හාමුදුරු එකසේ විශසද්දීගත් වුණ. මොක දක හේතු. අ ජන්නක කර්මයෙන් උත්පත්තය ලබන වෙලාව ඇතිවෙච්චේ කර්මය ඉවරුණා. ඊට පස්සේ ජීවත්වෙන පුලංගවක් නෑ. සමහරුන්ගේ වැඩිකාලයක් සමහන්ගේ බොහොම කෙටි කාලයක්. ඊලනිෙටර්ස් මේ ශරීරයේ තියෙන උස්්නත්වය. ඒක තමයි අනිත් එදට ඔ පාර්නය කරන්න. ඒකත් මේ ශරීරයෙන් මේ රූප් මේ ඇගෙන් ුවෙන් වුණා. විඤ්ඥානය මෙතනින් පිටල යනවා. අනිත් ආගම්වල ආත්මය කියන වචන හදාගත්තේ ඔන්න වචන තේරුම් ගන්න බැනිසා. විඤ්ඥානයේ මෙතනින් පිටොල යනවා කියල බුදු හාදරුවෝ පෙන්න්නනවා. අනිත් අයකන ආත්මය මෙතනින් පිටල නයි කියලා. නමුත් ආත්මය කියන්නේ මොකක්ද කිය ඇවුවත් කිසිගෙනකුට තෝරන් බැ ොවා දෙක තිෙන්නේ ොකක්දේ දන් දහ ැවුව ෙන චර. නමුත් විඤ්ඥානය කියන්නේ මකක්ද මෙතන චුතිචිත්තය මෙතනින් පිටවෙලා යන්න චිත්ත වේගය. ඒක ඇතුළි මනොද තියන්නේ. ආනග තියනව අවිද්‍යා ත්‍රස්නා කර්ම උපාධාන බව. විශාල බලවත් වේග ශක්ති පාක්තියන්. අපේ අ්ඥානකම නොදන්නකම. නොදන්නකම ඔබෙහම වැඩි අපේ ඉති අපි දන්නේ බොහෝම ටිකයි නමුත් අනිත් දේවල්ල ිදන්නන ඒක හිතේ බලපානවා ඒක උදව කරනවා අනිත් නරක දේවල් හිතේ තියාගනීමට. ඊරඟට තෘෂ්ණාවේ කියලා කාමතන්නා භවතන්නා විභවතන්නා කියලා තෘෂ්ණතුනක් තියෙනවා ම සැපමවිි දීමට තින ආසාාව ජීවත්වීමට තියෙන ආසාාව ජීවිතයග ගන්න කලකරු නම ඒකල් ඕන නැහැ කියන තන්නාව කාමතහා භවතන්නා විබවතන්නා අර විඤ්ඥාණය ෝක තියෙනවා ඊළඟට කර්ම කිසිම කෙනෙකුටට ලෝක ජීවත්වවෙන්න බැහැ කුසල් කර්ම හරි අකුසල් කරන්ම හරි නොකර. කොයිතන් හොඳ මනුස්ස නර්ක වැඩ කරනවා රහත්ව නව මෙහා. එවගේම කොයිතරන් නරක මනුස්සයකින් උනත් හොඳ වැඩ කරනවා. එනිසා කුසල්කර්ම අකුදකරම දෙක හැම කෙනෙක්ගෙන්ම සිද්ධයනවා ජීවත්ව වනක කාලය තුල එ කෝමරකෝඩ්ඩ ලාතිෙන.ර් ඊළඟට අපේ ය තද බැඳීමක් ඇල්මක් ඒ බැඳීම බොහෝම තදයි. ඒක නැත්කන්නේ කවරත්න උපාදාාන කියල පෙන් නන්නේ යම්කිසි දේකට තදින් ඇලිල ගැලිලා ඒකත් හිතේ තියෙන බලවත් වේදයක්. ඊලා විභවතන්න කාමතන් අවි්‍යාතශනා කර්ම උපාධන බව. කර් බව මැරන්න කලින් අපේ හිතේ අ ඉන්ද හිතත් එක්ක වැඩකරන නැතුව හිත තනිව ඉන්න වෙලාවට අ අපි කරපු ගුසලාකුසල කර්ම හිතට බලපාන්න පටන්ගන්න. ඒ ඇත්තිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා. හොඳ කර්මයක් හරි නර්කකර්මයක් හරි හිතේ පහළ වෙලා තියෙන වෙලාවට මේ ජීවිතයේ මෙතැනින් පිටවලා ගියොත්. ඊළඟ ජීවිතයේ පටන්ගන්නේ අන්න අරකයාපු කර්මයට අනුව ඒ කර්මය හැටියතයි. අන්න මෙතරින් පිටලා ගිය ඒ විඤ්ඥානය තියෙන බලසම්පණකම්. ඕකතමයි අනිතයි මේ ආත්මය කියල කියන්නේ. බදුහාඳුරුව පෙන්නනවා ඔය විඤ්ඥානය ඇතකොට ජීවිතයක් මුලිම්ම හටගන්නේ කෝමද බුදුහාන්දුුරෝපෙන්දනා විඤ්ඥානන් මාතුකු චිෂ්මිංගොක්කමත්ති ඒ විඤ්ඥානය මෞකුසකට ඇතුල්ලෙනවා කර්මානුරූපෝ ඒ අර්නෝල් ඇැටියටර් ඒ ජීවිත මේ මැඩිකල් සයින් බෝම කාලයක් ඒ උගත්තු අතර මත බේදයක්ති වන. මෞකුසේ ඉන්න ළමේක්ගේ හිත පහල වෙන්න මොන කාලේදී. ආර්මාසයෙන්න්ද අර්මාසයන්ද ඔන්න විදියට මතුවේදයක්ති වුණ. පස්සේ ඇල්බට් අයින්ස්ටයින්ස් ලෝක විසාරද මොගති ඔන්නහේ කියනවා මයින් මස්ට්කම්ෆර්ස්ට හිත තමයි සෙල්ලා ඇතිවවෙන්නවට. ඒකම තමයි බුදු හාදුරුව පෙන්ව විඤ්ඥාලන් මාතුකුච්චිෂමි ඔක්කොමති. ආන්න ඒක ඇතුනාට පස්ස තමයි අනිදදේවල් ලොක්කෝම් පටවී ආපෝතිය ජෝවායෝ ඊළඟට මේ බුල්ලෝකධාතුවයේම්තියනකවිදිය කොසමි ඇනජිය ඔක්කෝම එකතුවෙලා අ රූපයක් හැදෙන්නේ ජීවිතයක් කියල දියුණවෙද. එතකොටට ඔන්න ය බුද්ධ දේශනාව හැටියට දැන් අපට පේනවා අපේ ජීවිතතයේ ඇත්වවෙන්න කොහොමද ඊ ඒක ආසරැක් ඇතිවන්න කොහමද ආසරක් නැත්වන්න කහොමදද ඊට පස්සෙමකද වෙන්නේ ඒක දෙවියන්ග කැමැත්තෙන්ගවත් බුදුහාදුරන්ග කැමැත්තෙන්වත් නෙවෙයි අපි ගතකරපු ජීවිත මොන විදියට අපි ජීවත් වනාද කොයිතරංගුරට හොඳ වැට අපි කරලාතියෙනවාද කොයිතරන් දුරට නර්කවඩ අපි කරලා තිෙනවාද අන්න ඒවතමයි බල දම්පනය. පං්ඥාණ පරලෝකස්මින් පතිට්ඨාහොන්ති පානිිනම්. ඒරාගට බුදුහාදුරුව පෙන්නනවා අපි මේ ලෝකීෙන් පිටවෙලාගයාට පස්සම් මැරිලා අපට පිහිටවෙන්න ඉන්නේ. කිසි කෙනෙක් නෙවෙයි අපි කරපු කුසල කර්ම විතරයි. දෙවියක්වත් බ්‍රහමයෙක්වත් බුදුහාදුරුවත් කාතුව කරන්න කිසි දෙයක් නෑ. අපි යම්කිසි හොඳ ගුණධරන්ම ඇතුව හොඳ ප්‍රතිවත්්‍යඇතුව හොඳ වැදගත් කුසරධන්ම අනුව ජීවත් උනානං අන්න අපට පීට වෙන්නේ උපකාර වෙන්නේ උදව කරන්නේ අපේ ඒ කර්මය. එගේම නරකකර්ම එකතක තිබනං අපේ ජීවිතය අවාසනාවන්තයකක් වෙන්නේ. දුක්සාහිතකක් වෙන්නේ අපි අදේ ගතකටු නර්ක ජීවිතය හැටියත ඒ වනත්ව දෙවියන්ගේ දඩුවන් ඩීමක් නෙවෙයි. ඔන් කරු තේරුම් අර්ගන අපේ ජීවිතය අපි ශකත්කර්ගන බුද්ධධර්මය කුමක්දකර් තේරුම් අර්ගන බුදුරජාන් වහන්සේ බලාපොත්තුනය මොකදද බුද්ධධර්මය කියලා ධර්මයක් දේශනා කිරීමෙන්. අන්න අපේ ජීවිත ඔවි්‍යයට සක කරල හැඩගත්සුල දියුණ කරලා අවසානයහි අපට ඥ්‍යවංසම්පත්තිය සැනසීම ලබාගනීමට. උමහැබනලාටම නිවං සම්පතලදීවා. ධර්මානු ශාස්නාව පරතු අධදේශකයණන් වහන්සේ, මலேසිயாාවේ ප්‍රදහන සගනායක, ආචාර පූජපාது, கிரிින්දශ්‍රී දම්මානන්ந்து නායකස්வாමින් ගන් වහන්සේ.